අයිබෝන් සුබ දවසක්. 2023 අවුරුද්දට තවත් දින කීපයයි තියෙන්නේ. හැබැයි 2023 ජනවාරි මාසයේ මුල් සති දෙක කියන්නේ ලාංකීය දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක දින කීපයක් සති දෙකක් වේවි. අපට ලැබෙන තොරතුරු අනුව ජනවාරි මාසයේ 2023 මුල් සතිය තුල ලාංකීය දේශපාලනයේ එතෙක් මෙතෙක් බිහි වූ දේශපාලන සන්ධාන අතර ගත්තහම වෙනස්ම ආකෘතියක වෙනස්ම හැඩතලයක් ගත්ත ජනතාවගේ ප්‍රශ්නත් එක්ක ඔවුන් කියන විදිහට කතා කරන්න පුළුවන් ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන නව දේශපාලන බලවේගයක් නිර්මාණය වීමට නියමිතයි. මේකට පක්ෂ විපක්ෂ අපට ලැබෙන තොරතුරු අනුව දැනට ආණ්ඩුවේ ඉන්න විපක්ෂයේ ඉන්න ආණ්ඩුවේ දැන් ස්වාධීනව ඉන්න බොහෝ පක්ෂවල බොහෝ දේශපාලන බල කණ්ඩායම් වල පිරිස් එකතු වීමට නියමිතයි. ලැබෙන විදිහට නම් දූෂණ වංචාවලින් තොර වෙච්ච රටට ඉදිරි ආර්ථික ප්‍රතිපත්තියක් සදන්න පුළුවන් ආර්ථික ප්‍රතිපත්තිය ප්‍රායෝගික මහපොළොව තුළ ක්‍රියාත්මක කරන්න පුළුවන් රටේ මිනිසුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් රටේ තියෙන ආර්ථික තත්ත්වයට උත්තර දෙන්න පුළුවන් මානව හිතවාදී නව දේශපාලන කඳවුරක් නිර්මාණය වෙන බවට තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. අපි කවුද මේකේ ඉන්නේ බලමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ගිය ජනාධිපති අපේක්ෂකයා ඩලස් සලහප්පෙරුම මහත්තයාගේ කණ්ඩායම මේකේ ඉන්නවා. ජනතා නිදහස සභාව, ඒ වගේම තමයි විමල් වීරවංශ උදේ ගම්මන්පිල මහත්තයාගේ උත්තර සභාගය. මේකේ පක්ෂ හතක් විතර මම දන්න විදිහට මේ මොහොතේ ඉන්නවා. මේ සියලු දෙනත් මේකේ ඉන්නවා. විශේෂයෙන්ම රතනහාමුදුරුව, ඒ වගේම ගෙවිදු කුමාරතුංග යුතුකම සංවාදකවයනේ විදජර්ණි ජාතික සභාව රතනහාමුදුරුවන්ගේ මේ වගේ දේශපාලන පක්ෂ මෙතෙන් ඒමට නියමිතයි. ඒත් එක්කම තමයි අනුර ප්‍රියදර්ශන යාප මහත්තයා පසුගිය කාලේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක තුනා කියලාත් කතාවක් ගියා. හැබැයි කොහොම වුණත් ඔහුගේ කණ්ඩායමද මේ නව දේශපාලන බලවේගයට ඒමට නියමිතයි අපට ලැබෙන තොරතුරු අනුව. ඒත් එක්කම කියන්න ඕන තවත් කාරණයක් තමයි කවුරුත් නොහිතපු මේ බලවේගත් එක්ක කතා නොකරපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දයාසිරි ජයසේකර මහත්තයා ප්‍රමුඛම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙන් එකතු වීමට නියමිත බවට වාර්තා වෙනවා. ඒත් එක්කම තමයි කවුරුත් නොහිතපු පිරිසක් මේ වෙද්දි පොහොට්ටුවේ නියෝජනය කරමින් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධූර මේ වග කීමෙන් කියන කාරණයක් මේක කැබිනට් අමාත්‍ය ධූර දරන තරුණ මන්ත්‍රී තරුණ ඇමතිවරු ඒ වගේම තමයි මැදිවියේ ඉන්න බොහොම දේශපාලන අත්දැකීම් සහිත නොකලල් දේශපාලන නායකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රසක් මේ සන්ධානයට එකතු වීමට නියමිතයි. පැහැදිලිව කිය යුතුයි අපට ලැබෙන තොරතුරු අනුව මේ වැඩසටහන පටිගත කරන්නට සුළු මොහොතකට පෙර මේ එකතු වෙන පක්ෂවල හිටපු ආණ්ඩුවේ ප්‍රධාන කැබිනට් අමාත්‍යවරුන්ට මේ නායකයන්ට කතා කරා. ඔවුන් පිටුපස ඉන්න දේශපාලන පිඹුරුපත් සකසන්නට කතා කරා. ඔවුන් බොහොම පැහැදිලිව කියපු කාරණයක් තමයි නව දේශපාලන බලවේගයක් විදිහට ජනවාරි වාසයේ මුල් සතියේ කලඑලි දකින්නවා කියන කාරණය. මේකේ අරමුණ තමයි පළාත් පාලන මැතිවරණය. ඇත්ත මේ මොහොතේ ආණ්ඩුවට අවාසි පළාත් පාලන මැතිවරණයට යන එක විශේෂයෙන්ම IMF එකේ ණය ලෝන් එක එන්නේ ඒක අප්‍රේල් දක්වා යනවා කියලා තමයි ඊට එහා යන්න පුළුවන්. කංචන විජේසේකර ඇමතිවරයා කුමන කතා කිව්වත් ගල්ලඟුරු පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ගල්ලඟුරු නැව් නියමිත කාලයට එන්නේ නැහැ. මාර්තු අප්‍රේල් වෙද්දී යම් විදුලි කප්පාදුවක් මීට වඩා වෙන්න වෙනවා. මේ වෙද්දී මේ පටිගත කරන මොහොත වෙද්දිත් නොරොච්චෝලේ එක ප්ලාන්ට් එකක් වැඩ නැහැ. වැඩ නවත්තලා අපට ලැබෙන තොරතුරු අනුව ඒත් එක්කම රටේ උද්ධමනය යම් විදියට ඉහළ යනවා. මිනිසුන්ට ආර්ථික බර දරා ගන්න බෑ. මාර්තු අප්‍රේල් කියන්නේ අලුත් අවුරුද්දක් එනවා. මේ කාලය කියන්නේ දේශපාලනික වශයෙන් ආණ්ඩුවට දැඩි අවහසි සාගත තත්ත්වයක් යට තමයි මැතිවරණේ තියන්න වෙලා තියෙන්නේ. අකමැත්තෙන් වුණත් ජනතාවගේ පැස්සෙන් ජනතාව පීඩිත වෙලා තමන් පිළිතුරු දෙනකම් බලාගෙන ඉන්නේ. තමන්ට ඡන්දයක් දෙනකම් ජනතාව බහුතරය එතන ඉන්නවා. එතකොට මැතිවරණයක් තියන්න ලෑස්ති. ඉතින් මේ මැතිවරණයත් එක්ක වුන් විශ්වාස කරන මේ නව කඳවුර නව දේශපාලන ප්‍රවේශයක් එක්ක පළාත් පාලන මැතිවරණයේ රටේ බහුතර පළාත් පාලන ආයතනවල ඡන්දය දිනා ගන්නට විශේෂම කාරණය තමයි මේ ආණ්ඩුවේ දැනට පොහොට්ටු ඉන්න මැති ඇමතිවරු පිරිසකුත් මෙතෙන් එකතු වීම. ඒත් එක්කම ලැබෙන තොරතුරු සමගි ජන බලවේගයේ කවුරුත් නොහිතන සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පිරිසකුත් මෙතෙන් එකතු වීමට නියමිත බව මේ වන විට අපට තොරතුරු වාර්තා වෙනවා. මේ කාරණා සියල්ල අපි තහවුරු කරගත්ත කාරණා බව කිව යුතුයි ඔබට. එතන නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
දැන් මේ කට්ටිය එකතු වුණා. අලුත් සංධානයක් ජනවාරි මාසේ හදනවා. හැබැයි කොයි දේශපාලන පක්ෂයක් දේශපාලන ලකුණක් කොයි මේ වෙද්දි කතා වෙන්නේ බුලත් කොලේ ගැන. හැබැයි බුලත් කොලේ තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ළඟ. මේ වෙද්දි ලැබෙන තොරතුරු අනුව මේ කියපු පක්ෂ නායකයන්ට මේ එන දේශපාලඥයන්ට මේ කඳවුරට මෛත්‍රී මහත්තයා සුවර නැතිලු. සිරිසේන මහත්තයාගේ දේශපාලන ඉතිහාසයේ උන්ට බරපතල ප්‍රශ්නයක්. ඔහුට එක ස්ථාවරයක ඔහුගේ විවේචන ඔහුගේ දේශපාලන ගේම් පිළිබඳව ඔවුන්ට සැකයක් තියෙනවා. හැබැයි මේ මේ දීගේ කොහොම හරි ගැට ගහන්න මේ සියල්ල එකතු කරලා ගැට ගහන්න අපේ දයාසිරි ජයසේකර උන්නැහේ ජයසේකර හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දැවැන්ත උත්සාහයක නිරත වන බවට අපට තොරතුරු වාර්තා වෙනවා. කොහොමින් කොහොම වුණත් අවසානයේ බොහෝ ඉඩකඩ තිබෙනවා මේ පොදු සන්ධානයේ පොදු ලකුණ බුලත් කොලය වීම. ඉතින් මේ මේ කාරණා තමා තියෙන්නේ. දැන් මේක බරපතල මේක මේ අපි මේ සටහන් කරු මේක සටහන් කරන්න හේතුවත් අපි මෙතෙක් ලාංකේය ඉතිහාසයේ දේශපාලන සන්ධාන දේශපාලන දීග අපි දැකලා තියෙනවා. ඊට එහා ගියපු වෙනස්ම හැඩතලයක් ගත්ත දේශපාලන බලවේගයක් බව නිර්මාණය වන බවට අපට තොරතුරු ලැබිලා තිබෙනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයේ සහ පොහොට්ටුවේ පිරිසක් දැනට ආණ්ඩුවේ ඉන්න ප්‍රබල ඇමතිවරු කැබිනට් ඇමතිවරු මේකට පැමිණීමට නියමිතයි බව අපට තොරතුරු වාර්තා වෙනවා. කාටත් කලින් අපි මේ කතාව අද කියන්නේ ඔබට. අපි බලමු ලාංකීය දේශපාලනයේ ජනවාරි මාසේ මොකද වෙන්නේ මේ මේ කියන කාරණය. මුල් සති දෙකේ මේ අපිට ලැබෙන තොරතුරු අනුව මේ සන්ධානයේ ගොඩනැගෙනවා. ආණ්ඩුවට වළක්වන්න බෑ පළාත් පාලන මැතිවරණේ තියන්නම වෙනවා. මේ තියෙන තත්ත්වය අනුව මොකද සල්ලි නැහැ කියනවත් බෑ මුදල් වෙන් වෙලා තියෙනවා. මේ වෙද්දි ජාත්‍යන්තර යම් බලපෑම් තියෙනවා. අධිකරණයට මම හිතන්නේ ගිහිල්ලත් මේකට මම හිතන්නේ මුකුත් කරගන්න බැරි වෙයි මේ කට්ටියට දික් කර ගැනීම පුළුවන් නම් මේ වෙද්දිත් කරලා. එහෙම වුණොත් ජනතා විහාල ජනතා බලවේගයක් නැගිටින එහෙම වුණොත් ජනතාවේ විරෝධයක් මතු වෙනවා. ජනතාව ඉල්ලන්නේ මැතිවරණය ජනතාවගේ පීඩනය මුදාහරින්න. ඉතින් මේ මේ කාරණත් එක්ක නියත වශයෙන්ම මැතිවරණයක් පළාත් පාලන මැතිවරණය මාර්තු මාසේ 2023 මුල් සති දෙක ඇතුළ පැවැත්වීමට නියමිතයි. අපි බලමු පොදු දේශපාලන බලවේගයක් බිහිවීම තුළින් ඉදිරි ලාංකේය දේශපාලනයේ මොකද්ද වෙන්නේ කියන කාරණය අදට එනම් සමුගන්නවා. ඔබට සුබ දවසක්.